අද මගේ channel එකට එකතුණු ආලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න පොන්ඩ් එක පැත්තට ඇවිල්ලා තියෙන පොන්ඩ් එක සම්බන්ධ වීඩියෝ එකක් නිසා පොන්ඩ් එක සම්බන්ධව කියන්නේ පොන්ඩ් එක සහ ටැංකිය සම්බන්ධව මාළු මාරු කරපු වීඩියෝ එකක් ඕගොල්ලන්ට අද බලන්න පුළුවන්කම තියෙනවා. මම ඕගොල්ලන්ට පොරොන්දුනා වගේ මම කිව්වා ටයිගර් ෂවල් නෝස් දැන් ලොකු වෙගෙන එනවා පොන්ඩ් එකට දාන්න පුළුවන් කියලා. ඒක ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. වැඩි කියවන්න යන්නේ නැහැ. වීඩියෝ එක අන්තිම වෙනකන් එකතුලා ඉන්න. තව ගොඩක් දේවල් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි මේ පැත්තට යමු. ඕගොල්ලන්ට පේනවාද මේ දෙන්න විතරයි ඉන්නේ ටයිගර් ෂවල් නෝස් සහ බයිෂ එන්ලිෂේරි බයිෂයි තමයි ඉන්නේ. බයිෂව අපි ටැංකියකට දානවා. මොකද දැන් මෙයා වයින් කරාන් පස්සේ බයිෂ විතරක් තනියෙන් මේකේ තියලා තේරුමක් වෙන්නේ නැහැ. ඒක නිසා වෙනම සෙටප් එකක් හදලා වෙනස්ම විදිහට ප්ලාන්ටඩ් ටැංකියක් හදන්න තමයි බලාපොරොත්තු වෙන් ඉන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක ඉස්සරහට බලන්න පුළුවන්. දැන් මෙතන බේසම තියෙනවා. පොන්ඩ් එක ටිකක් ඈතයි. ඒක නිසා මෙයාව අරගෙන යන්නත් ඕනේ. පොඩි ඇක්කොමේෂන් එකක් දෙන්නත් ඕනේ. ඒක නිසා අපි මේකට වතුර ටිකක් දාගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙයා වල්ලාගෙන එතෙන්ට ගෙනින් බලමු මොකද වෙන්නේ කියලා. ඕගොල්ලන් පේනවාද පොන්ඩ් එක තියෙනවා. මම දැන් ටයිගර් ෂවල් නෝස දාන්න නිසා මේගොල්ලන් නිකන් හරි මොකක් හරි කරොත් කියලා එයා අඩියක් විතර ලොකුයි දාන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මට බයයි පොඩ්ඩක් මේ රෙඩ් ටේල් එහෙම කරදර කරයිද කියලා. ඒක නිසා තමයි මම මේගොල්ලන්ව දැන් ෆීඩ් කරලා තියන්නේ. මේ දෙන්නටම කන්න දුන්නා. බාස්ටත් කන්න දුන්නා. බාස් නම් සාමාන්‍යයෙන් කරදර කරන්නේ නැහැ මාළුන්ට. එයා මාළු සම්පූර්ණයෙන් ගිනින් ට්‍රයි කරන්නේ නැහැ. එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ ලොකු රෙඩ් ටේල් කැට්ෆිෂ් තමයි එයා චුට්ටක් සැරයි. හැබැයි මම කවදාවත් දැකලා නැහැ මාළු නම් කනවා. පොඩි ගප්පියෙක්වත් මෙච්චර කාලා නැහැ. හැබැයි ෂුවර් කරන්න බෑ අපිට හරියටම ෂුවර් කරන්න බෑ මාළු කොහොමද කියලා. ඒක නිසා තමයි ෆීඩ් කරලා තියන්නේ ඔක්කොම. අපි ඊට පස්සේ දැන් අර පැත්තට ගිහිල්ලා ටැංකිය පැත්තට ගිහිල්ලා බලමු කොහොමද ටයිගර් ෂවල් නෝස් අල්ලගෙන පොන්ඩ් එකට ගේන්නේ කියලා. ඔගලන්ට පේනාද පොඩ්ඩක් දඟලනවා. හැබැයි මං කිව්වා ඔයගලන්ට මං කලින් වීඩියෝ එකේ මං මාළු ඔක්කොම පෙන්නපු වීඩියෝ එකේ කිව්වා මේ මාළු දෙන්න හදලා තියෙන විදිහ හරි මේ කලබල මේ හරියට කලබල වෙනවා දැක්කද? ඒකමයි එපා වෙන්නේ. ඒක නිසාම තමයි මට මේ ටැංකිය හදන්න නැතුව ඉක්මනට පොන්ඩ් එකට දාන්න ඕමනාව තිබුණේ. පොන්ඩ් එකට දැම්මම නම් අනිත් මාළුත් ඉන්න නිසා අවුලක් වෙන එකක් නැහැ. හොඳට මං ඔයගලන්ට ක්ලෝස් අප් ෂොට් එකක් දෙන්නම්. ගොඩක් ලොකු නැහැ. අඩියක් විතර ලොකුයි. දැන් අපි සාමාන්‍ය රෙඩ් ටේල් එක බැලුවාම රෙඩ් ටේල් අඩි දෙකක් ලොකුයි. මෙයා පොඩි. ඒ වුණාට රෙඩ් ටේල මෙච්චර කාල මාළු කෑවේ නැහැ. මොකද ඔස් පොඩි ඔස් කරලා දෙන්නත් ඉන්නවා. ඒගොල්ලන්ටත් කිසි ප්‍රශ්නයක් නැහැ. වරල් ඉරලා රෙමේ එහෙම මුකුත් ප්‍රශ්න ඇත්තෙත් නැහැ. ඒක නිසා තමයි බය නැතුව දාන්නේ. හැබැයි විශේෂම දේ තමයි මෙහෙම දැම්මට අපි සාමාන්‍යයෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ. දැන් මේ උදේ වරුවේ දාන නිසා අපිට සාමාන්‍යයෙන් රෑ වෙනකම්ම බලන්න පුළුවන්කම තියෙනවා. මං විශේෂයෙන් අද ඔයගලන්ට මේ ලයිට් එක පේනදි රෑට මේ ලයිට් එක දාලා තියෙනවා. අදට විතරක්. එතකොට මේගොල්ලන් පුරුදු වෙන නිසා කොහොමත් මෙයා රෑට ඇක්ටිව් නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි බලමු දාලා කොහොමද කියලා. එහෙම අරගෙන අපි මේ පොන්ඩ් එකේ වතුර චුට්ටක් දානවට වතුර එකම උෂ්ණත්වය එකම තමයි. ඒ වුණාට පොඩ්ඩක් මේ වතුරට හුරු වෙන්න දෙන්න ඕනේ නැත්තම් නිකන් හරි මේගොල්ලන්ට මේ ටෙම්පරේචර් එකට ඇක්වමේට් වුනේ නැති වුණොත් පොඩ්ඩක් ප්‍රශ්න එන නිසා දාලා බලමු. හැබැයි පොන්ඩ් එකට දැම්මම පස්සේ නම් පේන්නේම නැති වෙයි. පොන්ඩ් එක වටේට කොළපාට සවුත් වල පේන නිසා ළඟට බැලුවාම මාර ලස්සනයි. අවුව වැන්නාම ඔයගලන් පේන ඇති කොයිතරම් ලස්සනයිද කියලා. ඇක්වමේට් වෙන්න දුන්නා. අපි මෙහෙම්මම දාමු. ආයි අතින් අල්ලන්න මේගොල්ලන් අතින් අල්ලන්න කියාම මල කරදර. ඒක නිසා තේරුමක් නැහැ. ඌ යන්න කැමතිත් නැහැ. වතුර වෙනස් නිසා එන්නේ නැති යන්න කැමති නැහැ. ගියානේ. දෙන්නේ නැහැ ඉතින් ඒක. කට්ටිය හැම වෙලෙම බලනවා. දැක්කද?
ඌවර මේ හුරු නැති හින්දා ඔන්න බාස් එක්ක බලන්න බාස් එක්ක බැලුවාම සයිස් එක කොහොමද කියලා අනික අර ඔස්කා බලනවා අර සුදු බාන මෙතන ඔස්කා බලනවා කවුද කියලා ටැංකිය තියනට ඩි මාර ලස්සන ඔසීත් බලනවා ඇවිල්ලා කවුද කියලා රෙඩ් ටේල් කැට් ෆිෂ් ලා දෙන්න නම් ළඟට ආවේ නෑ ඒ දෙන්න තමයි භයානක ඒ දෙන්න තමයි හුරු කරගන්න ඕනේ අපි මෙහෙම ටික වෙලාවක් බලමු දාලා ලොකු එක්කෙනා මේ ඉන්නේ ලොකු එක්කෙනා ලොකු රෙඩ් ටේල් බාස්ත් බලනවා එහෙම මේ බාස් බලනවා විතරයි බාස් කරදර කරන ගන්නන්න නෑ අපි බලමු අද රෑ වෙනකම්ම බලමු මම ඕගොල්ලන්ට කලිනුත් කිව්වා මේ ලයිට් එක දාලා තියෙනවා අනිවාර්යෙන් අද රෑට අපි බලමු මොකද වෙන්නේ කියලා ඕගොල්ලන්ට මම ආපහු කැමරාව අරගෙන වීඩියෝ එක ඉස්සරහට අරගෙන එන්න ඕගොල්ලන්ට පේනවා ඇති මේ ටැංකිය මේකේ අපේ ස්පොටඩ් ගා ඉන්නවා ඒ වගේම පීකොක් බාස් ඉන්නවා ඒ වගේම මෙතන ඕනෙට් බයිෂේ ඉන්නවා මේ ටැංකියේ දැන් අපි මේ තුන් දෙනාට අපි අනිත් ටැංකියට තමයි දාන්න හදන්නේ ඕගොල්ලන් දකින්න ඇති ටයිගර් ෂවල් නෝස් සහ එන්ලි චේරි බයිෂේ ඉන්න ටැංකියට තමයි දාන්න හදන්නේ මොකද මේ ටැංකිය මේකට වඩා සෑහෙන ලොකුයි ඒ වගේම මේක කොරන්ටයින් ටැංකියක් ඒකේ ෆිල්ට්‍රේෂන් හොඳ නිසා අපි මේක අයින් කරලා මේ ටැංකිය සම්පූර්ණයෙන් මේක ඕව එකක් කරනවා වෙනස්ම වෙනස් ලස්සනම ලස්සන අමුතුම මගේ හිතේ අයිඩියාක් තියෙනවා ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන් වෙයි මාව ෆලෝ කරන්නේ නැත්නම් සෝෂල් මීඩියා ෆලෝ කරන්න මම අයිඩියාස් ඔයගලන්ට හැම වෙලාවෙම කියනවා මගේ තියෙන අයිඩියාස් ඒක නිසා ඔයගලන්ට මේකේ අයිඩියා එකක් මොකද්ද කියලා ඒව ෆලෝ කරනවා නම් බලා ගන්න දැන ගන්න පුළුවන්කම තියෙනවා ස්පොටඩ් ගානන් අතන අස්සේ ඉන්නේ ඔයගලන් පේනවා ඇති හැංගිලා ඉන්නේ කටියව දැන් අපි අර ටැංකියට දාගමු ඒ ටැංකිය පිරිසුදු කරගත්තා දාගෙන ඉවර වෙලා අන්තිමට මම කියන්නම් වැඩි විස්තර මොනවද කියලා නෝගලන්ට පේනවා ඇති කලින් ක්ලිප් එකේදී ඔයගොල්ලන් දකින්න ඇති ටයිගර් ෂවල් නෝස දැම්මා දැන් ඉන්නේ බයිෂ විතරයි හැබැයි ඔයගොල්ලන් ඔයගොල්ලන්ට දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ ක්ලිප් එක බලන්න පුළුවන් ඇතුලේ ඉන්න අය මේකට දාන්න හදන්නේ මොකද මේක කොරන්ටයින් ටැංක එක නිසා මේ ඒ ඇතුලේ ඉන්න ඒගොල්ලන්ගේ ටැංක එකට වැඩිය මේ ටැංක එක ලොකුයි ඒක නිසා දැන් ඔයගොල්ලන් පේනවා ඇති වතුර අස් කරන ගමන් ඉන්නේ වතුර අස් කරලා ඉවර වෙලා මේ කොළපාට නම් තියෙන ඇල්ජි කිසිම ප්‍රශ්නයක් නැහැ වතුර වල අස් කරලා ඉවර වෙලා අපි ඒ මාළු තුන් දෙනාත් ඔක්කොම මේකට දාගෙන බලමු එතනින් අහන්න මොකද්ද වෙන්නේ කියලා මුලින්ම බාල්දිය තියනවා මේ වැඩේ තියෙන්නේ අර මේ දෙන්න නම් අවුලක් නැහැ එකම ප්‍රශ්නේ තියෙන්නේ බයිෂවයි අසුල් පීකොක්වයි අල්ලගන්න නම් පුළුවන් ස්පොටඩ් ගාව තමයි පරිස්සමට බොහොම පරිස්සමෙන් එයාව තමයි අයින් කරගන්න ඕනේ ඉස්සලා වතුර ටික අරගෙන ඒ දෙන්නම අපි බාල්දියට දාගෙන ඒ දෙන්නව දාලා ඉවර වෙලා අපි ස්පොටඩ් ව අන්තිමට ගමු දැන් දෙන්නම සෑහෙන ලොකුයි මෙයා ගේනකොට හරි පොඩියට හිටියේ දැන් සෑහෙන ලොකුයි අපි මේ දෙන්නව කොහොමම ගෙනිහිල්ලා ටැංකියට දාගමු මේ ඕගලන්ට මේ ටැංකියේ ඇක්වමේෂන් දෙන්න ඕනේ නැහැ මොකද දෙකම එකම ටැංකිය නිසා එකම උෂ්ණත්වයේ තමා තියෙන්නේ ඔන්න බලා ගන්න බාස් කොහොමද කියලා ඔන්න අපි දාගමු දඟලන්න එපා ඕ ඔන්න ඔන්න දාගත්තා මේ උගලන්ට පොඩ්ඩක් මේ රිෆ්ලෙක්ෂන් එක එන්නේ අර ටැංකියේ එළියේ තියෙන නිසා මේක කොරන්ටයින් ටැංකියක් නිසා ලස්සන කරන්න අර මේ මුකුත් කරන්නේ නැහැ මාළුව හදාගන්න විතරයි පාවිච්චි කරන්නේ ඔන්න යානේ පොඩ්ඩක් නිල් පාට තියෙන්නේ මං මේ මෙතලින් බ්ලූ දාලා තියෙන්නේ පොඩ්ඩක් අර මාළු අලුතෙන් දාන නිසා ටැංකියට හැමෙන් අවුල් ගියොත් කියලා බයිෂත් එක්ක බැලුවම අරය ටිකක් ලොකුයි ඒ වුණාට එයා මුකුත් ප්‍රශ්නයක් කරන්නේ නැහැ ඒක නිසා අපිට හදන්න පුළුවන්කම තියෙනවා මෙයා ඕගොල්ලන් පේන නැති කට්ටිය අපි දැන් ගිහිල්ලා ස්පොටඩ් අරගෙන එමු ස්පොටඩ් නම් කෙලින්ම දැලෙන්න උස්සන් ඇවිල්ලා තමයි මේකට දාන්න වෙන්නේ
ඔන්න දවස් 3කට පස්සේ අපි පොණ්ඩේකට ගිහින් බලමු කොහොමද ටයිගර් ෂවල් නෝස් ඉන්නේ කියලා. දැන් එයා පොණ්ඩේකට දාලා දවස් 3ක් වෙනවා. දැන් මේ රෑ අපිට බලන්න පුළුවන් ලයිට් එක දාලා තියෙන නිසා හොඳට. ඔන්න පොණ්ඩේක ඕගලන්ට පේනවා ඇති වතුර හොඳටම පැහැදිලි. මේ අත දැම්මත් පේනවා. කිසිම පිරිසිදුවක් නැහැ. එකම ප්‍රශ්නේ තියෙන්නේ एलजी විතරයි ඔයගලන් පේන ඇති. මෙයා මෙයා මේගොල්ලන් මේ කරවලින් ඉඳ වඩ බය වෙලා ඉන්නේ. මේ දැල් ලයිට් එක දාපු නිසා කට්ටි ඉන්නවා. අන්න අරේ ඉන්න ඔයගලන් පේන ඇති. රෙඩ් ටේලර් දැන් බඩගින්න ඉන්නේ. මේ දවස් ටිකේ පොඩ්ඩක් කෑම අඬුයිනේ. දැන් මාළු එහෙම ඇත්තෙම නැහනේ. ඒක නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මගේ රෙඩ් ටේලර් පැලට් කනවා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඕගොල්ලන් මාළුම දෙන කෙනෙක් ඉන්නවා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති. එහෙම වුණොත් එහෙම පුළුවන් තරම් try කරන්න හදපු කෑම දෙන්න. මං හදපු කෑම ගැනත් වීඩියෝයක් කරා ඕගොල්ලන්ට. ඒක බලන්න පුළුවන්. මොකද ඒකෙන් අර අනික් කෑම ಜಾති වලට මාළු දැන් දෙන්න බැරි නිසා මස් වගේ පීකොදු වගේ දෙයක් කලවම් කරන් පස්සේ මේගොල්ලන්ට මේ සුවඳ එනකොට මේගොල්ලන් කනවා. ඒක නිසා ඒ වගේ අයිඩියා එකක් දෙන්න පුළුවන් මට. මේ ඕගොල්ලන්ට කියන්න ඕනේ උනේ විශේෂයෙන් ඕක ලොකු ප්‍රශ්නයක් නිසා මම ඕක ලයිව් එකකදීත් කතා කරන්න අපිට ඕනේ උනේ මෙයා ගැන කතා කරන්න. ටයිගර් ෂවල් නෝස් අතන ඉන්නවා. මෙයා මං කිව්වේ දැන් මුලදී දවස් 3ක් වෙනවා දාලා. ඕගොල්ලන්ට පේන ඇති වරල් තුවාල නැහැ. කිසි දෙයක කිසිම ඇඟේ කිසිම තැනක තුවාලයක් නැහැ. දැන් ඕගොල්ලන්ට මේ දෙන්නගේ වෙනස පේනවා. මේ දෙන්න බඩගින්න ඉන්න ඉඳන් මේ මගේ පස්සේ මෙනවා. සතියකට එකසරයි කන්න දෙන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. පැලට් කන නිසා මං ආවේ ඔයාගෙන කතා කරන්න. මේ අරය ගැන කතා කරන්න. දැන් කොහමද ඔය දෙන්න ගැන කතා කරන්න එනවා. පොණ්ඩේක ඕගොල්ලන්ට පේන ඇති කොහමද පවුල ඉන්නේ කියලා. කට්ටියම එකම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඕගොල්ලන්ට පොරොන්දුනා වගේ වීඩියෝ එකක් ගෙනාව. ඕගොල්ලන් දකින්න ඇති පීකොක් බාස් පොටට් ගා ඒ වගේම ටයිගර් ෂවල් නෝස් පොණ්ඩේකට දාපු හැටි අනිත් කට්ටියගේ ටැංකිය මාරු කරපු හැටි. ඒගොල්ලන් දැන් ලොකු ටැංකියක ඉන්නේ. ටයිගර් ෂවල් නෝස් ලොකු පොණ්ඩේකේ ඉන්න නිසා ඒගොල්ලන් ඉක්මනට ලොකු වෙයි. ඕගොල්ලන් ඉස්සරහ අප්ඩේට් වලින් බලන්න පුළුවන්කම් තියෙනවා. විශේෂම දේ තමයි ඉස්සරහට වීඩියෝ එකක් එනවා. ඕගොල්ලන්ට මම පොරොන්දුනා ඩිස්කස් ටැංක් සෙටප් එකක් කරනවා කියලා. ඉස්සරහට ඒක එනවා. වීඩියෝ එක දැන් හදන ගමන් ඉන්නේ. දැනුත් මේ පොඩි පාට් එකක් කරලා තමයි ඕගොල්ලන්ට අවුට්‍රෝ එක ගේන වීඩියෝ එක හදන්නේ. ළඟදීන් බලන්න පුළුවන් වෙයි. මාව සෝෂල් මීඩියා ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න. මම ඕගොල්ලන්ට එක ස්නීක් පීක් අරගෙන එනවා. එක එක දේවල් හදපු දේවල් හැම දෙයකම වීඩියෝ පින්තූර එක එක දේවල් බලන්න පුළුවන්කම් තියෙනවා. ඒ නිසා ෆලෝ කරන්න. පල්ලෙහා ලින්ක්ස් තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඉස්සරහට අර මං කියපු පොරොන්දුන විදියට වීඩියෝ එක එන්න තියෙන නිසා. අදට ගිහින් නැත්නම් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තු වෙමි.